ඔව් ඉතින් ආයිබෝන් කියලා පිළිගන්නවා හෝමාට් නලින් YouTube channel එකත් එක්ක එකතු වෙච්ච ඔයගොල්ලෝ සියලු දෙනාම ඉතින් අද අපි ටිකක් වෙනස් ශ්‍රී මාතෘකාවක් ගැන තමයි කතා කරන්න බැලුවේ අපි අලුතෙන් ගයක් හදනවා නම් ඒගේ හදාගද්දි අපි සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද කියලා ඉතින් ඕගොල්ලෝ ඔයගොල්ලන්ගේ හිතවල ඇඳෙනවා ලස්සන නිවසක් එතකොට මේ සිහිනේ සිත්වල ඇඳෙන සිහිනේ කොහොමද පහසුවෙන්ම සැබෑ කරගන්නේ ඒ වගේම තමයි ඒ සිහිනේ සැබෑ කරගත්තට පස්සේ ඒ කියන්නේ ඕගොල්ලන්ට ඕගොල්ලෝ හිතන ගේ හදලා ඉවරුණාට පස්සේ ඕගොල්ලෙහි ජීවත් වෙද්දී පහසුවෙන්ම ජීවත් වෙන්න ඕන කරදර ඒ කියන්නේ එක එක ප්‍රශ්න එනවා නම් ඒක ඕගොල්ලන්ට වදයක් පාඩුවේ නිදහසේ ජීවත් වෙන්න හදන ගෙදර එක එක ප්‍රශ්න එද්දී ඒක හැර ජීවිතේට කරදරයක් වෙනවා මොකද අපි හැමදේම කරන්නේ අපිට ජීවත් වෙන්න පහසු වෙන විදිහට ජීවත් වෙන්න ලේසි වෙන විදිහට ජීවිතේ විඳින්න නමුත් ඕගොල්ලෝ හදන ගෙදර එක එක ප්‍රශ්න આવොත් ඕගොල්ලන්ට ඒක කරදරයක් ජීවත් වෙද්දී ඒ ප්‍රශ්න ගොඩක් එක්ක ජීවත් වෙන්න බෑ ඉතින් එහෙනම් මම අද ඕගොල්ලන්ට කියන්නේ අපි කොහොමද වැරදි අඩුවෙන්ම ගයක් හදාගන්නේ කොහෙදි හරි එක තැනකදී මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඒ ප්‍රශ්නේ කොහොමද ලේසියෙන්ම විසඳගන්නේ කියන කාරණා ටික තමයි මම ඕගොල්ලොත් එක්ක බෙදාගන්නේ ඉතින් අපි මුලින්ම බලමු දැන් අපි නිවසක් හදද්දි එකටම අපි ඒ භූමිය සම්බන්ධව තමයි ගොඩක්ම සැලකිලිමත් විය යුත්තේ ගොඩක් පහත් බිමක් වුණොත් ප්‍රශ්නයක් වෙනවා මොකද ඔයාලට ලොකු වේදමක් දරන්න වෙනවා පහත් බිමක නිවසක් සදන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ නමුත් වේදම ටිකක් අධික වෙනවා අපිට අමතර වේදමක් දරන්න වෙනවා ඉතින් එතකොට පුළුවන් තරම් ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ සිහින නිවස ඉදිරි කරගද්දී පුළුවන් තරම් බලන්න සාමාන්‍ය තනිතලා බිමක නිවසක් ඉදිරි කර ගැනීමට එතකොට ඕගොල්ලන්ට පුළුවන් සාමාන්‍ය විදිහට එකක් හතන වැඩි සාමාන්‍ය වියදමකින් කරගන්න ඒ වගේම තමයි ඕගොල්ලෝ දැන් ගොඩක් වෙලාවට අපිට වෝටර් බෝඩ් එකෙන් ලංකාව ඇවිත්නවා වෝටර් බෝඩ් එකේ වතුර ගොඩක් තැන්වල තියෙනවා පෙළක් තැන්වල නැහැ නමුත් කොච්චර කොහම අපිට වෝටර් බෝඩ් එකෙන් දෙන ජලය තිබුණා නොතිබුණා මොන ප්‍රශ්න වුණත් මුලින්ම නිවසේ නිවස තනන ඉඩමෙහි භූගත ජලය හොඳයි බලන්න ඒ ඉතාමත්ම අපිට වටින කියන දෙයක් මොකද ජලය අනිවාර්යයෙන්ම අපිට ඕන ඉතින් ඒක හොඳ ජලය ලැබෙන්නත් ඕන ඒ වගේම තමයි විදුලිය ලබා ගන්න මුලින්ම ඒ කියන්නේ ටැම්පරි හරි විදුලිය ලබා ගන්න ඒ නිවසක් ඉදිරි කිරීමදී අනිවාර්යෙන් ඕන ඒ වගේ තමයි ප්ලෑන් එකක් හොඳ ප්ලෑන් එකක් හදා ගන්න එතකොට ওই මූලික කරුණු කීපය හදාගත්තට පස්සේ අපි ඔන්න නිවසක් හදන්න පටන් ගන්නවා ප්ලෑන් එකත් ඕකේ විදුලියක් තියෙනවා ජලයක් තියෙනවා ඒ ප්‍රශ්න ටිකත් එක්ක ඒ මූලික දේවල් ටික හරි ඊටමත් හොඳයි අපි ගියක් හදන්න ගන්නවා ගේ හදන්න ගත්තේ බලන්න ඕගොල්ලෝ ගාව ගෙට යන පිරිවැය කොහොමද අතේ තියෙන මුදල කොහොමද මොකද ගේ භාගයට හදාගෙන යද්දි අතේ තියෙන සල්ලි ටික ඉවරුනො වැඩේ ඉවරයි ඊට පස්සේ ඔයාලා ණය වෙන්න ඕන ලොකු බැංකු පොලියක් එක්ක හරි නැය කරගෙන තමයි ඕගොල්ලෝ ගේ හදන්න ඕන. ඒ හින්දා ඕගොල්ලෝ හදන ගෙදර ඇස්තමේන්තුවක් ගන්න හොඳ වගකීමක් ගන්න පුළුවන් කෙනෙක්ගේ ඒ අරගෙන ඒ යන මුදල සම්පූර්ණ ලෑස්ති කරගෙන කරන්න. දැන් අපි උදාහරණයක් විතර ගමු දෙමහල් නිවසක්. එතකොට ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන අපි කියමු 180ක් කියලා. එතකොට දෙමහල් නිවසක් සම්පූර්ණ කම්ප්ලීට් කරලා 180යි නම් ඕගොල්ලෝ ගාව තියෙන්නේ ඊට අඩු ප්‍රමාණයක් නම් ඕගොල්ලෝ පහළ කොටස විතරක් සම්පූර්ණ කම්ප්ලීට් කරගන්න පුළුවන් විදියට මුදල් ලෑස්ති කරගෙන වැඩේ කරන්න මොකද අපරාධ නැත්තම් වැඩේ මගින් නතර වුණොත් ලොකු ප්‍රශ්නයක් ඕගොල්ලන්ට අතේ තිබුණ මුදලක් නැහැ ගේ හදල ඉවරත් නැහැ ඔළුව නිදහස් වෙන්නෙත් නැහැ ඉතින් ඒ වගේම තමයි තව ඕගොල්ලන්ට කියන්න ඕන කරුණක් තියෙනවා කරුණු කීපයක් තියෙනවා තවත් එක් කරුණක් තමයි සාමාන්‍ය ඕගොල්ලෝ හදන නිවස සාමාන්‍ය හොඳ ඉඩපාඩු තියෙන භූමියක නම් ඒ නිවස ලස්සනට පේන විදිහට ඒ නිවසෙහි
මම උඩ වෙලක් වීඩියෝ වල කියලා තියෙනවා ඔය වාස්තු සම්බන්ධ ප්‍රශ්න නැති කරගෙන ඕගොල්ලෝ ඒ නිවස පුළුවන් තරම් හොඳට වත්තේ ඉඳ තියෙන තැනකින් හදා ගන්න. එතකොට ඒ වගේම තමයි මිදුලට පොඩි ඉඩක් තියාගන්න ඒක පුළුවන් තරම් ඉඳ තියාගන්න. එතකොට ඔයගොල්ලන්ගේ ගොඩක් ලස්සන කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට garden එකේ. ඉතින් garden එකක් සාමාන්‍ය ගෙදරකට ඕන හොඳ ලස්සන ලොකු garden එකක් තියෙනවා නම් ගොඩක් හොඳයි. මොකද ඔයගොල්ලෝ නිසක් හදද්දී ගොඩක් බලන්න ඕන දේවල් තියෙනවා. පොඩි අයගේ ආරක්ෂාව, ඒ වගේම තමයි පොඩි දුව දරුවන්ට විනෝද වෙන්න පොඩි හරි ඉඩක් තියාගන්න ඕන. ඉතින් ඒ හින්දා මොකද අපි ඒ දැකලා තියෙනවා ගොඩක් ජනක ඉන්න අපේ කොළඹ වගේ ටවුන් වල ගොඩක් පොඩි අයට මේ කිසිම ඉඩක් නැහැ. ඉතින් වීඩියෝ ගේම්ස් වලට වගේ දේවල් වලට තමයි ළමයි හුරු වෙලා තින්නේ. ඉතින් ඒ හින්දා ඒ ගැන සැලකිලිමත් වෙන්න. අනිත් එක තමයි මෙන්න මෙතන තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්න ටික තියෙන්නේ. බට බාස් කෙනෙක්, එහෙමත් නැත්නම් ජල නල කාර්මිකයෙක්, ඔබගේ නිවසේ ජල නල කාර්මිකයා තෝරගන්න හරි කෙනෙක්. තෝරගෙන අනිවාර්යෙන්ම මේ හැම ගෙදර දාන හැම බට කෑල්ලකම ප්ලෑන් එකක් තියෙන්න ඕන. ඒ ප්ලෑන් එක ඔයගොල්ලෝ පරිස්සමෙන් අරන් තියාගන්න ඕන. මොකද මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් ඔයගොල්ලන්ට හොයාගන්න බෑ අවුරුදු 5ක් 10ක් 15ක් 20ක් ගියාට පස්සේ කොහෙන්ද නිවසේ බට ටික ගිහින් තියෙන්නේ කියලා. එතකොට වලට ඒ බට දාපු කෙනා හොයාගන්නත් නැහැ. එතකොට ඔයගොල්ලෝ අසරණ වෙනවා. ඔයගොල්ලන් හොයන්න බෑ. මුළු ඊටම වටේම කාණු කපාගෙන දඟලන්න වෙනවා. ඒ හින්දා මුලින්ම ඒ එහෙම නැත්තම් ඔයගොල්ලෝ ප්ලෑන් එක අඳින කෙනාගේ මාර්ගෙන් හරි එහෙම නැත්තම් ගොඩක් දුරට ඒක වෙන්න ඕන ඒ බට දාන කෙනාගෙන් ප්ලෑන් එකක් ඉල්ල ගන්න. ඒ වගේම තමයි ඉලෙක්ට්‍රිෂියන්ගේ වයරින් කරන අපේ විදුලි කාර්මිකයාගෙන් එයාගෙනුත් ඒ විදිහටම ප්ලෑන් එකක් ඉල්ල ගන්න. මොකද අපි පිටියක ෆොටෝ ෆ්‍රේම් එකක් ඉල්ලන්න වෑ රෝල් ප්ලග් එකක් ඇංග බෝල්ට් එකක් දැම්ම අපි දන්නවා මෙතන විදුලි මෙතන වයර් එකක් වදිනවා මේ ආසන්න වයර් එකක් යනවා. එහෙම දැනගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඒ දෙක අනිවාර්යෙන්ම ගොඩක් වැදගත් දේවල් දෙකක් ඔයගොල්ලෝ ගෙවක් හදනවා නම් ඒක එතකොට ඔයගොල්ලන්ගේ මොකද අපිට අනුමාන කරන්න බෑ මෙතන ප්ලග් එකක් තිබ්බ බලියට මෙතන වයර් එකක් යනවා ඇති කියලා. නමුත් අපි ප්ලෑන් එකක් තියෙනවා නම් අපි දන්නවා මෙතනින් අනිවාර්යෙන්ම වයර් එකක් ගිහින් තියෙනවා කියලා. ඉතින් ඒ වගේ කරුණු ටිකක් ඔන්න අද මම ඔයගොල්ලන්ට අරන් ආවා. ඉතින් එහෙනම් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ දෙයක් ගනී කියලා. ඉතින් හැමෝටම ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක සම්පූර්ණ වෙනකම් බැලුවට. ඉතින් එහෙනම් ගෙන හැමෝටම සුබ දවසක්.